ஐதே அது பாடுவே மா ඔගොල්ලෝ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමි ප්‍රසන් පර්ෆෙක්ට් ටෙන්ස් එක ඉතින් මේ පාඩම මගේ ව්‍යාකරණ පාඩම් මාලාවේ 33 වෙනි ව්‍යාකරණ පාඩම මේ පාඩම කාරණා තුනක් යටතේ මම ඔගොල්ලෝ සමග සාකච්ඡා කරන්නේ මුලින්ම ප්‍රසන් පර්ෆෙක්ට් ටෙන්ස් එකෙන් අපි කතා කරන්නේ නැත්නම් ප්‍රසන් පර්ෆෙක්ට් ටෙන්ස් එක භාවිත කරන්නේ මොන වගේ අදහසක් ප්‍රකාශ කරන්නටද දෙවනුව එම කාල ප්‍රභේදයේ කතෘකාරක සහ කර්මකාරක ස්වરૂපයන් දෙක හදාගන්නේ කොහොමද කියන්නේ අවසාන වශයෙන් අපි භාවිතයට යොදාගන්නේ කොහොමද මේ කාල ප්‍රභේදය මේ කාල ප්‍රභේදය අවසාන වෙනකොට ඔබට පුළුවන්කම ලැබෙනවා මේ ප්‍රසන්ට් පර්ෆෙක්ට් ටෙන්ස් එකට අදාළව කතෘකාරක සහ කර්මකාරක ඒ කියන්නේ ඇක්ටිව් වොයිස් සහ පැසිව් වොයිස් වාක්‍ය රටා දෙකක් හදාගන්න ඉතින් බහුලව භාවිත කරන කාල ප්‍රභේදයක් තමයි මේ කාල ප්‍රභේදය සාන පෙළ විභාගෙදි උසස් පෙළ විභාගෙදි අත්‍යවශ්‍යම වෙනවා එම් බලමු අපි මෙන්න මේ කාල ප්‍රභේදයෙන් මොන වගේ අදහස් ප්‍රකාශ කරන්නද අපි යොදාගන්නේ අපි කලින් කරන ලද ක්‍රියාවක ප්‍රතිඵල වර්තමාන කාලය තුල කතා කරනවා එහෙම නැත්නම් මේ දැන් අවසන් වූ ක්‍රියාව ගැන කතා කරනවා නම් අන්න එම අදහස ප්‍රකාශ කරන්න තමයි මෙන්න මේ කාල ප්‍රභේදය භාවිත කරන්නේ ඊළඟට මම උගන්වනවා කතෘකාරක සහ කර්මකාරක ස්වરૂපයන් සාදාගන්නේ කොහොමද සහ වාක්‍ය හදාගන්නේ කොහොමද කියන්නේ ඉතින් දැන් බලමු කතෘකාරක සහ කර්මකාරක කියන ස්වરૂපයන් දෙක හදාගන්නේ කොහොමද කියලා මුලින්ම බලමු කතෘකාරක ස්වરૂපය හදාගන්න කියලා මේ කතෘකාරක ස්වરૂපය හදාගන්නේ යම් ක්‍රියාවක් කරන පුද්ගලයා වාක්‍ය ආරම්භක වචනේ නම් මුල් වචනේ නම් එම වාක්‍ය කතෘකාරක වාක්‍යයක්. දැන් බලමු කතෘකාරක වාක්‍ය ටික. මම ඔයාව දැකලා තියෙනවා. දැන් මම කියන්නේ කලින් දැක්කේ. ඒ කියන්නේ කලින් කරපු ක්‍රියාවක ප්‍රතිඵල තමයි මේ වර්තමානයේ කතා කරන්නේ. මම ඔයාව දැකලා තියෙනවා. මම කියලා කියන්නේ අයි. සම්බන්ධ මට සම්බන්ධ තියෙනවා කියලා කියන්න යොදා ගන්නා උපකාර ක්‍රියාපද දෙකක් තියෙනවා. හැස් සහ හැව්. මේ දෙකෙන් හැස් භාවිතා කරන්නේ සියලුම ඒකවචනෝක්තයන් සමග හැව් භාවිතා කරන්නේ සියලුම බහුවචනෝක්තයන් සමග මම ඔයාව දැකලා තියෙනවා I have seen you අම්මවත් උයලා තියෙනවා මද එතකොට හැස් ගන්න අපි උපකාර ක්‍රියාව ලෙස මද හැස් කුක්ඩ් රයිස් ඔහු විභාගේ සමත් කරලා තියෙනවා he has passed the exam ඒ ගොල්ලෝ ගේට් එක අහලා තියෙනවා they have closed the gate ඉතින් ඔන්න ඔය විදියට අපිට කතෘකාරක වාක්‍ය හදාගන්න පුළුවන් මේ කතෘකාරක වාක්‍ය හැදිලා තියෙන්නේ මුලින්ම සබ්ජෙක්ට් එක තියෙන දෙවනුව has සහ have කියන උපකාර ක්‍රියාපද දෙකක් තියෙනවා ඒ දෙකෙන් එකක් යොදා ගන්නවා තුන්වෙනුව අපි ක්‍රියාපදයේ අතීත කෘදන්ත කාල ස්වરૂපය අතීත කාල ස්වરૂපය නෙවෙයි අතීත කෘදන්ත කාල ස්වરૂපය අපි ඉංග්‍රීසියෙන් කියනවා past participle form එක යොදා ගන්න වෙනවා එතකොට බලන්න I have seen you I කියන්නේ යුක්තය එතෙන්දී ඒ වාක්‍යයේ අරගෙන තියෙන උපකාර ක්‍රියාපදයේ has have දෙකින් have seen කියලා කියන්නේ see වල past participle form එක එතකොට මම ඔයාව දැකලා තිනවා I have seen you ඒගොල්ල පාර සරසලා තියෙනවා they have decorated the road ඉතින් ඔන්න ওই විදියට අපිට පුළුවන් කතෘකාරක ස්වરૂපය සාදා ගන්න. අපි කතා බහ කරනකොට වැඩියෙන්ම භාවිත කරන්නේ මෙන්න මේ කතෘකාරක ස්වરૂපය. එතකොට කොහොමද සූත්‍රය හදාගන්නේ? ඔබන් ලියා ගන්න පුළුවන් මේ සූත්‍රය හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම සබ්ජෙක්ට් එක තියෙනවා, දෙවෙනුව has have තියෙනවා, තුන්වෙනුව ක්‍රියාපදී past participle form එක. දැන් අපි බලමු කර්මකාරක ස්වરૂපය හදාගන්නේ කොහොමද කියලා. මට කියන්න ඕන බත් උයලා තියෙනවා කියලා. එතකොට ඉංග්‍රීසියෙන් කියන්නේ rice has been cooked. එතකොට මේ කර්මකාරක ස්වરૂපය හදාගන්නකොට අපි කොහොමද හදාගන්නේ? මුලින්ම සබ්ජෙක්ට් එක තියෙනවා. දෙවනුව has have දෙකින් එකක් භාවිත කරලා තියෙනවා. තුන්වෙනුව be verb එකේ. ඒ කියන්නේ be family එකෙන් BEEN BEEN කියන ස්වરૂපය අපි යොදා ගන්නවා. හතර වෙනුව අපි යොදා ගන්නේ ඒම වාක්‍ය තුල තියෙන ප්‍රධාන ක්‍රියාපදේ past participle form එක. එතකොට
මං කියනවා පන්තිය නවත්තලා තියෙනවා class has been stopped කාමරේ පිරිසිදු කරලා තියෙනවා room has been cleaned ඔහුව අත්අඩංගුවට අරගෙන තියෙනවා he has been arrested කාමරය ඇරලා තියෙනවා room has been opened බලමු අපි formula එක හදාගන්නේ කොහොමද subject එක has have දෙකකින් එකක් භාවිතා කරලා තියෙනවා ඊට පස්සේ be double in been භාවිතා කරලා තියෙනවා ඊට පස්සේ ක්‍රියාපදයේ past participle කියන form එක භාවිතා කරලා තියෙනවා ලියා ගන්න එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ මම හැදුව වාක්‍ය වලට සමාන ඔයගොල්ලන්ට කතරුකාරක සහ කර්මකාරක वाक्य हटागन मेदे वेदगत्म कर्मकार स्वरूप कथाकरा क्रियावकर्ण पूज्यलया धने नतीमेना क्रियावकर्ण पूज्यलया सदहकरा अकमतीमें कर्मे उक्तकर आवश्यूट नम सामसपेल विभाग कर्मकार वाक्यक्रियनपट अवसाने ऑब्जेक्टिकीयुत नम कर्मकारकिन कथाकरण अवस्थावधि उक्त सह क्रिया पमन भाविता कर ये कारण मतगती आग इति अदर नियमित पाठन अवसान इति ओगुल्लो मे वीडियो एक बल हुदाय कियला इतने वना ओगुल्लन पुलवां लाइक करन्न कमेंट करन्न ओगुल्लन यालुवंट देनगन्न शेयर करन्न अपि नेवत अलुत वीडियो एकिन मुनिकसु गुड बाय।